channel 4 nalikave me video eken kiyala tiyena maha molakaru sale maha molakaraya suresh sale neme sale neme praharayak ella wenawa kiyala kiyopu lankawa ekam maadhyavediya mama nilanta jayawardhanata kawuda meke ewwe nilanta jayawardhanata whatsapp message ekak ewwa kiyala me deshapalana cook ekata putu eyako put missing me ape me cardinal maadhyakaryo indiyawa dunna lanuwa usagana giya oya kohomada okkoma kalin me attack ekak danne pasco prahare carbon copy yak pulwama attack ekak kiyala indiyawa siddha wenawa welawakata underground dana welata hoya ganna ne oba weda karanne row ekata da lankawa buddhyanshiwa प्रश्न उत्तर संबंध වර්ධනය කරන්න. අද ඩාක් වෙබ්සයිට් එක හරහා ඕන දෙයක් කරන්න පුළුවන්. මොසාඩ් එකෙන් පොලෝනියම් තමයි අවිල පණාවේ ගන්න. තලේ කියනවා මගේ දරුවන්ට ඉස්කෝලේ නැති වුණා. ඔය ගෝතය ඇවිල්ලා මට රිපෝට් ගැහුවා. මම මෙහෙමයි මම හරිමයි කියලා. මට හිතෙනවා ඔබ ගෝටට කඩ යනවා කියලා. ඔබ සුද්ධ කරන්නවත් එල්ල වෙලා තියෙන චෝදනාවත් අනුක කරන්නවත් මට අවශ්‍යතාවයක් නැහැ. සහරාන් බුද්ධ්‍යාංශ වල පඩිගත්ත කියන්නේ. මු ගෝටාබේ කණෙන් රින්ගුවා. වඳ කොත්තු වඳ බෙසියර් වඳ ජංගි ඔය නාට්‍ය ඔක්කොම අඳුන්වලා දුන්නේ ඉන්දියාවේ. ඉන්දියාව කියලා කියද්දි අපේ ඉන්න දේශපාලකයන් තු වෙනවා. ඒගොල්ලන්ට තු යන්නත් වඩ තු නොයන්නත් හේතුව මොකද්ද? රට හදන්න ඕන නම් ගේමට ගේම දෙන්න ඕන නම් මොසාඩ් එක වගේ ටීම් එකක් අපි හදන්න ඕනේ කියලා මැකරේ කියන කාර සල්ලි වලට වීඩියෝ විකුණු පිකා. ඌ ලෝකේ කොහෙ හිටියම් මම ගහනවා උට. විකුරාදා අට ලෝන් කන්ට්‍රි. අර හට වෙන කොට গিදරි ඉන්නේ. ලෝන් කන්ට්‍රි. Threesingha, a true leader in roller gate production. Threesingha celebrates half a century of technical excellence. ब्रिटानी चैनल फोर नालिकाव निकुत कल श्रीलंका में पास्को प्रहार ये पिले बंदव थाउमत अपि कथिकावत कसिटिन अपि देन खसाकच्चावट अदयमु अन्ने विमर्शनशीली गवेषणशीली माध्यवेदिया एवगेम श्रीलंका ගුවන් හමුදාවේ සිටි නිලධාරී කීර්ති රත්නායකත් සමග කීර්ති දැන් රටේම මාතෘකාව බ්‍රිතාන්‍ය channel 4 නාලිකාවේ වීඩියෝ එක පිළිබඳව මේ වීඩියෝ එකෙන් කියලා තියෙනවා මෙහි මහා මොලකරු සුරේෂ් සලේ ඔහු තමයි බුද්ධ්‍යංශ ප්‍රධානියා ඔහු තමයි මේක ප්ලෑන් කළේ ඔහු තමයි මේක සලසුම් කළේ ඔබ මේ වීඩියෝ එක දකින්නේ කොහොමද මුලින්ම මේ ආකාරයේ මරාගෙන වෙන්න ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා නිශ්චිතවම කියවපු लंका एकम माध्यवेदी मम पास प्रहार इलोनी अप्रैल मसे मम जनवरी मसे लंका लंका ईनी सुबड़ेट दीर्घ लिपिया मम की ईएस लेबल मरागन बन प्रहार मैं टक्ट मैं अदरा लिपिया बला प्रश्न उपकोमी ओ पास प्रहारे महामूलकार सुरेश सले नवे सले नवे सले नवे कौमी महामूलकार सिंगापुर इंटेलिजेंस इंडियन इंटेलिजेंस विशेष में बीजेपी आरएसएस वगे इनमें हिंदुत्वादी खरे त्यागन मोदी उत्संगन खाली खंडयांतम ප්‍රහාරේ මහමුලකාරය කීර්ති මම මොකටද ඔබ කියන එක පිළිගන්නේ ඉන්දියන් බුද්ධ්‍යාංශය රෝ තමයි ලිපියකින් දැනුම් දුන්නේ ලංකාවට මේ ප්‍රහාර එල්ල වෙනවා කියලා මල් ළඟ තියෙනවා රිපෝට් එකක් මේ බුද්ධ්‍යාංශ ප්‍රධාන චීෆ් ඔෆ් නැෂනල් ඉන්ටෙලිජන්ස් ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධාන සිසිර මෙන්ඩිස් ලිපියක් ලියනවා පූජිත ජයසුන්දරට ইনফরমේෂන් ඔෆ් ඇන් ඇලේජ් ප්ලෑන් ඔෆ් ඇටැක් ඒ ලියුමේ සඳහන් කරලා තියෙනවා ඉට් ඉස් ඕල්සෝ රිවීල් කියලා මේක දක්වලා තියෙනවා අකෝඩින් ටු ද ইনফরমේෂන් ඉන්දියන් හයි කමිෂන් ඉන් ශ්‍රී ලංකා මේ මෙලියුම ලියලා තියෙන සිසිර මෙන්ඩිස් ලියලා තියෙන්නේ චීෆ් ඔෆ් නැෂනල් ඉන්ටෙලිජන්ස් ෆෝර් සිකියුරිටි ඩිෆෙන්ස් මේකේ තියෙනවා සුයිසයිඩ් ඇටැක් එකක් වෙන්න පුළුවන් වෙපන් ඇටැක් එකක් වෙන්න පුළුවන් නයිෆ් ඇටැක් එකක් වෙන්න පුළුවන් ට්‍රක් ඇටැක් එකක් වෙන්න පුළුවන් නම් ටික දාලා තියෙනවා ප්‍රහාරකයන්ගේ සහරාන් සහාෂීම් නම් ඔක්කොම තියෙනවා මේ ඔක්කොම එතන මොකක්ද මේ කතාව ඔබ කියනවා ලිකම් ලිකම් මේ 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 මෙසේජ් එකක් කියලා ඉන්දියන් එම්බසියෙන් කිසිම ලිඛිත ලියවිල්ලක් ලංකාවේ බුද්ධ්‍යංශයටවත් ලංකාවේ පොලිසියටවත් හමුදා බුද්ධ්‍යංශයටවත් එව්වේ නැහැ. එතකොට මොකද්ද මේ එව්වේ ඉන්දියාව? ඉන්දියාවේ වෙවි WhatsApp message එකක්. කාටද? ඒක පාස්කු විමර්ශන කොමිෂන් වල හෙළිවෙච්චි තොරතුරු අනුව නිලන්ත ජයවර්ධනට එපු WhatsApp message එකක් පමණයි. නමුත් ඉන්දියාව අතිවිශාල කැම්පේන් එකක් කරා ඔවුන් ලිඛිතව මේක ලංකාවේ ආරක්ෂා කාංශකවට දැනුම් දුන් බවට අතිවිශාල කැම්පේන් එකක් කරා මුදල් ගෙවමින් විවිධාකාරයේ සංවිධාන රෝයකට සම්බන්ධ ගොඩක් සංවිධාන තියෙනවා මේ කලාපේ. ඒ සංවිධාන හරහා කැම්පේන් එකක් කරා ඉන්දියාව විසින් මේ තොරතුරු ලබා දුන්නා ලංකාවේ ආරක්ෂක අංශයට. නමුත් ඔවුන් එක
राजपक्ष ऐतिहासिक सिंगापुर डिफेंस बजट कीयदेट तिहक आसन प्रमाण लंका लंका वीदंकराने डॉलर बिलियन तिहक प्रमाण डिफेंस बजट का प्रकाशित बजट वितरा मे कोलंबो डिस्ट्रिक्ट वितरवा मे कुडा प्रदेश का रक्षा करेसा विशाल डिफेंस बजट मोकटद एक सीर तिहक लंका मट कारण कटियां मट तुर तुर वर्षाई नीलांत जयवर्धन वाट्सअप मेसेज वितरा मम कियो मे कथा मे मेसेज मट कल उब दिन उब कियन अट पास प्रहार जनवरी मसे न्यूज पलवे लिपि लिवे उब हर कथा योट मे लिपि मे विधि सूसइड मे विधि मे कावे मे आवे वाट्सअप मेसेज कद टाइप कर रो मे स्टेटमेंट कक् इंडियन हाई कमीशन के स्टेटमेंट मेक मे अपे मे खादीन लाई मे अपे मध्यकारोय तब अपे मे रूपवाहनी नालिका हिमिकारोय मेक अरे इंदिया इताम सूक्ष्म दुन्न लनु उत्सगन गियादीन तुमागे मोले परीक्षा करोने कौद कुहेद दुन्ने मुखाद दुन्ने हेमरा तो मेक तेरिंग कारक सभा प्रेसिडेंट कमीशन नीलांत जयवर्धन खौद मे के खौद वाट्सअप मेसेज मे बीजेपी संबंध में देशपालन लोहित नती लोई गहित नती मे देशपालन कुकेक्तम देशपालन लोहित नती लोई गहित नती कीर्ति मे 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 तीन विधि अटैक किया कुणाने अटैक करना विधि क्यों लोके पलवे इन्फॉर्मेशन එක වෙන්නේ නැතිනේ මේ විදිහට එන ගහන මිනිසුන්ගේ නම් ටිකක් කියවනේ ලොවෙත් නැති ලොයි ගහිතුනත් බීජේපී ආණ්ඩුවේ මිනිස්සෙක් වුණත් නිලන්තට කියලා තියෙනවනේ ඉතින් හරිනේ දෙයියනේ අයලා මේක මේක ප්‍රධාන වශයෙන්ම ඇවිල්ලා ඉෂ්ට කරේ ඉන්දියාවේ අවශ්‍යතාවය සිංගප්පූරුවේ අවශ්‍යතාවය එන්නේ සිංගප්පූරුවේ ඩොලර් බිලියන 30ක් පමණ එන්නේ සංචාරක කර්මාන්තයෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය බූස්ට් වෙනවා ওই පාස්කු ප්‍රහාරයට කලින් ඉතිහාසයේ විශාලතම වර්ධනය පෙන්නනවා එතකොට सिंगापुर के लिए क्या लंका ऐतिहासिक सतुरु सिंगापुर आदि उतने तीयन लंकावे लंकावे करप कुमंत्रण वाले प्रतिपाल इतकोट अप्रैल तुंगण सत्य प्रहार अप्रैल मुल सत्य मे वाट्सअप मेसेज एंडे वाट्सअप हो लिखित हो वाट्सअप मेसेज इंडिया इतना इंडिया प्रहार इलाकरा इंडिया महा मुलकर मेक धनुंदेना मुख्य हरी धनुंदील तीन मेक मट पिले कीर्ति मेकमा මරාගෙන මරන ඇඳුම් කට්ටල ටික ලෑස්ති කරයින් පස්සේ මරාගෙන බෝම්බ කාරුව පුහුණු කරන් පස්සේ බඩු ටික ඔක්කොම ඇවිල්ලා ලොකේෂන් වලට සප්ලයි කරලා දුන්නන් පස්සේ මේ ලෝකයේ ඉන්න දක්ෂතම හමුදාවට වත් බෑ මේ ප්‍රහාරය වලක්වා ගන්න. කවුද සූදානම් කරලා දුන්නේ? සූදානම් කරලා දුන්න ආකාරය ඒක වෙනම විමර්ශනය කරන්න ඕනේ. කොහොමද මේකට මේ පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ? කීර්ති මට පොඩ්ඩක් ඉන්න. ඔයා කොහොමද ඔක්කොටම කලින් මේ ඇටැක් එක දන්නේ? මට ඉස්සෙල්ලා ඒක කියන්නේ. ඒක දැන් ලොකු ප්‍රශ්නයක්නේ. මේ 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 ඔයා කොහොමද මේ ඇටැක් එක දන්නේ? බුද්ධි මේ BJP එක නිලන්ත ජයවර්ධනට WhatsApp කරන්නේ අප්‍රේල් මාසේ මුල් සතියේ. ඔයා කියන විදිහට. ඇටැක් එක 3 වෙනි සතියේ. ඔයා කොහොමද ජනවාරි මාසේ මේ ලිපි ලියන්නේ? මේ මේ පාස්කු ප්‍රහාරේ මේ කොළඹ සිද්ධ වෙච්චි ප්‍රහාරයේම කාබන් කොපියක් පුල්වාම ඇටැක් එක කියලා ඉන්දියාවේ සිද්ධ වෙනවනේ. හරි එහෙම වුණාට ටක්කෙටම ඔයා කොහොමද කියන්නේ අප්‍රේල් වල ගහනවා කියලා. ඉතින් ඒ මේ මේක මේ එක දවසකින් ප්ලෑන් කරපු එකක් නෙමෙයි. ඔය 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 කාලෙ වෙද්දී නරේන්ද්‍ර මෝඩි සහ BJP එක නට්ටම් වෙලා තිබ්බේ. එහෙන් රෆයිල් ගනුදෙනුව ලීක් වෙලා තිබ්බයිල. බිලියන ගාණක් රෆයිල් ගනුදෙනුවෙන් ගහලා. ඊගාවට ඉම්රාන් ඛාන් නේ එතකොට බලයට පත් වෙලා තිබ්බා පකිස්තානයේ. ඔහු බුද්ධිමත් ප්‍රාඥෙක් විදියට වැඩ කරා. ඒ මනුස්සයත් එක්ක ඇවිල්ලා සර්ජිකල් ඔපරේෂන් කියලා වෙලලා මේ පකිස්තානෙත් එක්ක යුද්ධයක් වවාගෙන කණ්ඩ ලෑස්ති වුණා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පයිලට් කෙනෙක් පකිස්තාන් දේශ මේ ගුවන් සීමා ඇතුළත ඉජෙට් කරගෙන ඇවිල්ලා ඌ ජීවග්‍රහයෙන් අල්ලගත්තා. මේවා හින්දා මේ නරේන්ද්‍ර මෝඩිගේ ගවර්න්මන්ට් එක ඇවිල්ලා නට්ටම් වෙලා තිබ්බේ. මැතිවරණය වෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. එතකොට නරේන්ද්‍ර මෝඩිගේ දැනුවත් වීමෙන් මේ ප්‍රහාරය එල්ල වුණා කියන එකද කියන්න උත්සාහ කරන්නේ? BJP සහ RSS කියලා කියන්නේ කුඩා සංවිධාන නෙමෙයි මොසාඩ් හා සමාන බලවත් සංවිධාන. මොකද මමත් වැඩ කරේ මේ ඉන්දියන් බිලියනර් කෙනෙක් ගාව මිකී ජක්තියානි ගාව. මිනිස්සුන් ඇවිල්ලා
संजीव इंटेलिजेंस एजेंसी के तोरतूर देना इतना गेम में का प्ले करना वेलावकटवा अंडरग्राउंड ना वेलावकटवा होया करने हैं वेलावकटवा पैरामिलिट्री टीम में का वेट कर लेती है खाओ दो बे ऐसा तो मटा थाम दे रूंगा ने मामा मामा किसी में संगीता ने किसी में पुतगले को वेट कराने हैं संगीता ना पुतगले हो बल्कि मामा वेट कराने मामा मगे तीन ने एक पुतगले तेक तीन संबंध का वितरण मगे तीन ने डंग मामा बा सीआईडी के अतरंगोट आ रहे मास आया तीस विमर्श नहीं करा मुन संविधान मेका संबंध के अंत मुखद सीआईडी सामवर सीएल मुझे सामवर मटति चौदह सीएल आस्कार इतकोट नीतिपति दुलेर हिट पुखियाने राज्य बुद्धि सेवे एस ई एस आयतने पास प्रहारे सुधुक आकार विलाव दिन अनेक लभिमहर दवंत कुमंत्रहारे पिटपस्थिक दुलट दुल प्रियांबिका वह हिटियाने मलसाला ज्ञानुल मैं यावत् पत्कर मे आट एंड बेरे सीन तिब्बे मुख दया नीति पद तनियम दाल गया कपट वटेट कैरकन वे मे आट याव दाले अंड बे मे बेलवे मे कथोड़क सभा वेल्ला मे नव नवफरमावल मे महमूल कार्य मंगिक टीका दागे एक्सटेन गंट तमें दपूल बेलवे मत उत्तर की पे मेके महमूल नवफरमावल प्रकाश अबुहिंद मिनिस्टर कंटल अंकल मे अबुहिंद मे अबुहिंद मे सेट पास प्रहार जनगत मगे दंग पास प्रहार की संबंधी मे हरिंगे ताता जनगत मे कथा की अन्न हरिंगे ताता जनगण पास प्रहार अदन हरिंगे ताता की अन्न हरिंगे ताता मुनोदर सल पोलिए मे सल पोलिए मे आड़ मे पड़ी पड़ी के हम मे सीआईडी गार कथा करना सीआईडी की इन साजन नंदला साजन नंदला की मे हरिंगे तात हेट केस एंड पाला सीआईडी धन सीआईडी सीआईडी शाणी कटी गहन वकील दंड मैत्रीपाल सिंगापुर मेतन मेतन इहलमीन यहट मेके ग्रउंड लेवल के इत इन मम्मी तथा करें इहलम लेयर के गैन इहलम लेयर के कागेद मेके महामूलकार प्रश्न दी महामूलकार सिंगापूर इंटेलिजेंस रोयकाई मगे तीन संबंधता अणु मन नम की अंदे मनो भानुप्रकाश ऐदा न्यूज महाकमसारी चर्या साउथ आफ्रिका वाल मेम कथा वाक्य माव अतंगूट गंड आवश्यक पशु मे हदे रॉय किंग रॉय किंग एवं गहन ख्यात ल्यूमाक आरक्षक लेखट आईजीपी ट इंडियन थानापति कार्यालय प्रहार इलावेन मे निधास दावस इलावीम संबंधी तोर तुर मे कीर्तिरत्न पुद्गले अदाला मैं फोन नंबर गहन अटैक कर मैं इट कल दवा सतर कलर करें गहन गोहमद गहन तम हिटी मम दवा सतर कलर कर ला सिक्यूरिटी टाइट कर गहांड प्लान कर इन सैड जॉब मैं मैं आईएस आईएस के उत्तर එතරදී ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේදී මම මේ ප්‍රභාවිත ප්‍රකාශ කරන්න කැමති කාර්ක සභාව වලට ගිහිල්ලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. එකන්ද මේකට අනිවාර්යයෙන් මේ රජය එකග වෙන්න ඕනේ. ඊළඟට මම විශ්වාස කරනවා සැලේ කියන පුද්ගලයා අතීතයේ බැලුවම 2010 ජනාධිපතිවරණයේදී
බොනිෆස් පෙරේරා කියන පුද්ගලයෙක් තුලා බෝම්බ පිපිරෙව රට පුරාවට 2010 මට ඔයා කියන එකට වඩා ෆොන්සේකා කියන එක පිළිගන්න වෙනවා ෆොන්සේකා ආමියේ ෆීල් මාෂල් හිටපු හමුදාපතිවරයෙක් ඔහු යටතේ තමයි මේ ඔක්කොම බොනිෆස්ලා සලේලා ඔක්කොමලා හිටියේ එතකොට ඔහු කියන එක මම පිළිගන්නේ නැතු ඉන්නේ මොකටද පොතේ පිටකවරේ බලලා මේ ඇතුළ කතාව තීරණය කරන්න යන්න එපා සරප් ෆොන්සේකා කියනවා 2010 බෝම්බ පිපිරුවා කියලා කොහෙද චමුද 2010 බෝම්බ පිපිරුවේ ලංකාවේ කොහෙද පිපිරුවේ 2010 2011 පිපිරුණාද බෝම්බයක් 12 13 14 15 16 පොන්සේකා ගෙදර පුපුරන්න ඇති බෝම්බ අනිත් එක බොනිපස් මේජර් ජෙනරල් බොනිපස් පරලා කියන වන්නි ආඥාපති මේජර් ජෙනරල් විදියට ඉන්නේ ඉද්දි සුරේෂ් සරිය ඇවිල්ලා කර්නල් කෙනෙක් නිකම්ම නිකන් කර්නල් කෙනෙක් මේ මිලිටරි ඉන්ටෙලිජන්ස් හෙඩ්ුත් නෙවෙයි ජාතික බුද්ධාංශ හෙඩ්ුත් නෙවෙයි එතකොට ඇයිලා මේ මේජර් ජෙනරල් කෙනෙක් කියලා මෙතන මේ නිකම්ම නිකන් පීචා කර්නල් කෙනෙක් එක්ක විදියට බෝම්බ පුපුරනවාද අනික පිපුරන බෝම්බෙකුත් නැහැ මේ මිනිස්සයාගේ මොළේ පරීක්ෂා කරන්න ඕනේ එතකොට එහෙමනම් බ්‍රිතාන්‍ය channel 4 එක මේ වීඩියෝ එක හැදුවේ ඇයි මේ වීඩියෝ එකට තොරතුරු හම්බුනේ කොහමද මේමයි ඔය කැලම්බකරේ channel 4 එක හදපු වීඩියෝවක් නෑ ඕක හැදුවේල කැලම්බකරේ කියන පුද්ගලයානේ ඔය පුද්ගලයා විතර කලනොත් ඇවිල්ලා කිලින් සෝන් කියලා වෙලා ෆිල්ම් මේ වීඩියෝ එකක් හැදුවා ඒක කොහොමද හදන්නේ ඔය මැකරේට ඇවිල්ලා වීඩියෝ ටික කවුද විකුණන්නේ විකුණන්නේ අර යුද්ධ කාලේ හිටපු මේ යුද පුවත් වාර්තාකරු අර කැමරාව අල්ලගෙන හිටපු සමන් කුමාර රාමවික්‍රම නේ වෙලා වීඩියෝ ටික විකුණන්නේ ඌ කොහොමද ලංකාවෙන් පණින්නේ ඉන්දියන් එම්බසිය තමයි මට උදව් කරන්නේ එතකොට ඉන්දියන් එම්බසිය දන්නවා මූගාව තින්නේ මොනවද බඩු කියලා මූගාව වීඩියෝ ටික තියනවා කියලා දන්නවා ඊට පස්සේ ඌට ඇවිල්ලා සේප් පැසේජ් එක හදනවා ඉන්දියන් එම්බසියෙන් හදුවන් පස්සේ මූ යනවා මේ යුරෝප රටකට එහෙ ගියන් පස්සේ ඇවිල්ලා අර ලින්ක් එක තියා ගන්නවා හරි ඔය කැලම්බකරේ කියන කාට ඇවිල්ලා මේ කොටි ඩයස්පෝරාවෙන් සල්ලි දුන්නා කියන කතාව මම පිළිගන්නේ මූට ඉන්දියන් බිස්නස්මන් කෙනෙක් තමයි සල්ලි දුන්නේ මොකද මම එහෙම කියන්නේ මූ කිලින් ෆීල් හදලා ඉවරලා මාස දෙකකින් විතර වගේ ඉන්දියාවට එන්න වීසා ඉල්ලනවා වීසා ඉල්ලපු ගමන් ඒ වෙච්ච ගමන් රෝ එක බය වෙනවා අම්මට උඩ දැන් මූ ආවොත් ඇවිල්ලා මූ අරේ මේ ෆොටෝ ගහලා මේක දායි එතකොට ඇවිල්ලා මේක පිටිපස්සේ අපි මේක ගේම් එකක් ගැහුවේ කියලා ලීක් වෙනවා මොකද කරන්නේ 2013 මූට වීසා රිජෙක්ට් කරනවා රේජ් කරන තරන්න ඊට පස්සේ එක ලොකු නිවුස් එකක් විදියට දානවා කලම්බකරේ වීසා ඉල්ලුව අපි දුන්නේ නැහැ කියලා. ඇයි මේක තමයි මේ නාට්‍ය. මේ අපි නෑ මේක කියන්නේ. දැන් මේ වීඩියෝ එක කියන්නේ මේ අසාත් බෞලානා කියන පිළයන්ගේ මේ මුල් ලේකම් මාධ්‍ය ලේකම් කියන්නේ සලේ හමුඩා. සලේ කිව්වා රට ඇතුලේ ගෝඨාභයට බලයට පැමිණීමට අවශ්‍ය කරන සේෆ් එන්වයරන්මන්ට් එක මේ රට ඇතුලේ ගෝඨාභය ආරක්ෂා කරන්න ඕනේ විදිහේ වටා පිටාවක් හදන්න ඕනේ. ඊට පස්සේ සහරාන්න මුණ ගැස්සුවා. ඊට පස්සේ කතා කරලා උදේ කිව්වා ටජ් එකට යන්න. ටජ් එකේ ඉන්න බෝම්බ කරුව අරගන්න. අරගෙන මං කියන තැනට අරන් යන්න. මෞලානා කිව්වා ලු මම ඉන්නේ සර් බැටික්ලෝ වල. මට යන්න වෙන්නේ නැහැ කියන එක. ඒතර ෆෝන් චෙක් කරනකොට පේනවා CCTV වල ඔව් ටජ් එකට කෝල් එකක් එනවා. ටජ් එකේ මේ බෝම්බ කරුට. ඔහු අරන් යනවා ට්‍රොපිකල් ලින්ක් එකේ පුපුර ගන්නවා. මේ ඔක්කොම ලින්ක් නේ. අපි විශ්වාස නොකර ඉන්නේ කො. අපිට මේක ඉන්දියන් හයි කමිෂන් ඉන්දියන් රෝ එක කරා ඉන්දියක අරය කරා කියලා මේක අතරින්න පුළුවන්ද? මෙහෙමයි. මේ කෙනෙකුට ගැලපෙනවනේ මේවා. ඔය අසාද් මෞලානා ඔය කියපු කතාව අසාද් මෞලානා කියනා මෙතන මේ ට්‍රිපොලි සේෆ් හවුස් එකක් ගැන. ඔය මර්දානේ මේ තිබ්බ මේ ඉන්ටෙලිජන්ස් එකේ තිබ්බ හෙඩ් එක. මේ ට්‍රිපොලි මේ තියෙන ටීම් එක මේකත් මේකේ මේ මොකද මමත් පැරමිලිටරි ගෲප් එකක් ලීඩ් කරානේ හරි එතකොට මේ ඔය අසාද් මෞලාන කෙනෙක් නම් අපි දන්නේ නැහැ ඒ කාලේ ගෝඨාභය ඔය වගේ උන් එක්ක නම් ඇවිල්ලා කවදාවත් වාඩි වෙන්නෙත් නැහැ ඕඩර්ස් දෙන්නෙත් නැහැ ඔය ලෙවල් එකකින් නේ උන්ට අනිත් එක තමයි පිල්ලයානුයි කරුණයි කියලා කියන්නේ රෝ එකත් එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් තියෙන පුද්ගලයෙ දෙන්නේ ඔබ කියනවා ගෝඨාභය මේ ගෝඨාභය ඔය වගේ මිනිස්සුත් එක්ක නම් සම්බන්ධ වෙන්නේ නැහැයි කියලා. එහෙමනම් අසාත් මෞලනා කියන පුද්ගලයා කියන්නේ කොහොමද ගෝඨාභය ලසන්ත ඝාතනය කරන අනදුන්නේ කියන්නේ? මේක ඇත්තද එහෙනම්? ගෝඨාභය ලසන්ත ඝාතනය අනදුන්න කියලා කියන්නේ කතාවට මම තා පොඩ්ඩක් එකතු කරන්න. දැන් ඊයේ සජිත් ප්‍රේමදාස ප්‍රශ්නයක් අහනවා කතානායකගෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු මිනිමරුවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා අහනවා. ඇයි අහන්නේ? එතකොට ලසන්ත කවුද? පොන්සේකා ගහනවද ජෙනරල් බොනිපස් පෙරරට? සරප් පොන්සේකා කවුද? සජිත් අහනවද ලසන්ත වික්‍රමතුංග ඝාතකයා පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා? ඉන්නවනේ දෙයියනේ. කවුද? දැන් ඔය කලින් ඇවිල්ලා ජෙනරල් බොනිපස් පෙරරට චෝදනා කරපු පුද්ගලයා තමයි මේකේ ඇවිල්ලා සමඝාතකයා. කවුද ලසන්තකේ? සමඝාතකයා තමයි. දැන් මොකද මේ දැන් ස්පොන්සර් එකයි ඇවිල්ලා එතනගේ ඇවිල්ලා පිස්සු මේවා කිරිව මේවා කරාට දැන් මට පාර්ලිමේන්තු වරප්‍රසාද මේකක් නැහැ නේ. එයා හිටපු ආමික මණ්ඩනේ.
එයා සම්පූර්ණයෙන් දෙස් කොටින් දහත් කරලා නැහැ නේද? ඒක සමගාතක යන අනිත් එක්කන කවුද? අනිත් එක්කන කවුද? මෙහෙමයි. දැන් මම දැන් ඔයත් එක්ක වෙන මං ගාන්‍යා බැනිස්ටර් මේකේ වෙලා ඔය මේ ලසන්ත වික්‍රමතුන් ගලා මෙතන ඇසැල්ලම් ගන්න මාධ්‍යවේදිය මුංගේ පැටිකිරි ගැන මං කතා කරේ නැද්ද? ඈ ඉතින් මේ වීඩියෝ එකේ නිශාන්ත සිල්වා ලසන්ත වික්‍රමතුන් ඝාතනය ගැන සඳහන් කරනවානේ. මේ වීඩියෝ එකේ කියනවානේ. නිශාන්ත සිල්වා කියන පුද්ගලයා ඔය කියන්නේ ඔය ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මුල්ම පරීක්ෂණය කරේ ගල්කිස්සේ පොලිසිය. ඒකේ තියෙන බී රිපෝට් එක බලාගෙන ඒකේ තිබ්බ හිතන දේවල් තමයි අවිල මේ මිනිස්සයා කියන්නේ. ওই මිනිස්සයා ඊට කලින් ගිහලා මාස 6 දරුවයි කලින් ජිනීවා වලදී අවිල අර හෙඩ්ෆෝන් එකක් වගේ එකක් දාගෙන මම දැක්ක පුටුවක ඉඳගෙන ලොකු කතාවක් පවත්නවා. මිනිස්සයා හැගත්තු මගුලක් නෙමෙයි ඔය කිව්වේ. ගල්කිස්සේ පොලිසියේ බී රිපෝට් එක බලලා මිනිස්සයාට හැඟෙන දේ. අනිත් එක මේ මිනිස්සයෝ වල ඇසයිලම් ගහන මිනිස්සු. ඇසයිලම් කාඩියෝ තමන්ගේ සර්වයිවල් එක වෙනුවෙන් ගැවිලා ඕන කුණහරුපයක් කියන්න ඕන ඕන කුප්ප වැඩක් කරන්න ඕන ජඩ වැඩක් කරන්න ඕන පාවාදීමක් කරන්න ලෑස්ති. හරි. ඒක තමයි මම කිව්වේ ඇවිල්ලා අර රෝ එක වගේ මොසාඩ් එක වගේ ටීම් එක හදන්න ඕනේ කියලා. සාකච්ඡා අවසාන ප්‍රශ්නෙට එන්න පෙර ආතුව මට මේක නිලාකරණය කළද මට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා මම කියනවා මට වට යන්නත් බෑ කඩ යන්නත් බෑ මට කෙලින්ම කියන්න. දැන් පුල්වාම ඇටෑක් එක වගේ ඇටෑක් එකක් පිළිබඳව ඇටෑක් එකක් ප්ලෑන් කරේ රෝ ඉන්දියන් ඔත්තුව රෝ බව ඔබ කියනවා. සිංගප්පූර් ඉන්ටෙලිජන්සිය සම්බන්ධ සහ ඉන්දියන් ඉන්ටෙලිජන්ස් එක සම්බන්ධ බව කියනවා. හරි. එතකොට BJP එකෙන් එවනවා WhatsApp message එකක් අප්‍රේල් මාසේ මුල ඇටෑක් එක ගැන නිලන්ත ජයවර්ධන. ඔව් අද ඒ පුද්ගලයාත් එක්ත් නෑ. කවුද? ඔය මේ නිලන්ත ජයවර්ධනට WhatsApp message එකක් එව්වා කියන පුද්ගලයා. එයා කොහොමද? පුත් මිසින්. මිසින් කියන්නේ? මිසින් කියන්නේ මිසින්. මැරලා නෙමෙයි. ඒක දන්නේ නෑ. දන්නේ. හරි. එතකොට ඒ කියන්නේ මැරිලාද මැරුවද එයා මොකද දන්නේ නෑ. හරි දැන් නිලන්ත ජයවර්ධන ලගෙන් මේ 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 ලියුම් දැන් එහෙට මෙහෙට යනවා. දැන් මේ මේ සිසිර මෙන්ඩිස් ගහනවා පූජිතට. පූජිත තව එක්කෙනෙක්ට ගහනවා. මේ ලියුම් එහෙම යනවා. එතකොට කඩිනතුමා 23 වතාවක් කියලාත් ගැහුවේ නැති බව කියනවා. මේ මේ මෙහෙව්වේ නැති බව කියනවා. හේමසිරි ෆරනන්ඩෝ මේක දැන සිටිවවත් කියනවා. ඔව් ගහන බව දන්නවා. මෙහෙම ගහILLක් ගහයි කියලා. එතකොට එහෙම දැන මේක හරි අපි හිතමු ප්ලෑන් කරා. ඉන්දියාවත් කිව්වා. ඇයි මේක උඩට ගියේ නැත්තේ? සේනාධි නායකයා වෙනකන් ගියේ නැත්තේ ඇයි? ජනාධිපති අගමැති වෙනකන් ගියේ නැත්තේ ඇයි? බංගමයිතන බැරි ඔබතෝ කොටික ප්‍රශ්නයක් නේ නෑ නෑ සිරිසේන දන්නවා මේක සිරිසේන දන්න හින්දා තමයි සිරිසේන ඇවිල්ලා මේ ගැලවිජ්ජාවට සිංගප්පූරු පැනලා වෙලා මේ හොස්මම හොස්පිටල් එකේ හිටියා කියලා වෙලා ඩ්‍රාමා එකක් දැම්මේ ඒක හොස්පිටල් එකේ කතා බොරුවක්ද ඔබ හොස්පිටල් එකේ කතා වැඩක් නෑනේ ඌ ඇවිල්ලා සිංගප්පූරු හොස්පිටල් එකේ හිටියත් එකයි මොන කුබ්බයක් වැලක් ගත්ත එකයි මිනිස්සයා දන්නවා දැනගෙන තමයි රටින් පැන්නේ දන්නවා ඔව් අනිත් එක ඒ විතරක් නෙමෙයි ඇවිල්ලා ඒ කාලේ අර හිටපු ඔයාලා ගුවන් හමුදාපති මේ මිනිස්සයා මේ ලංකාවට එද්දිත් ඇවිල්ලා මේ 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 ඩ්‍රාම එකක් දාන්න ගියා මෙතන මේ ස්ලොප් බට එකේ වැලිපුර වල ඒකේ බෝම්බයක් සෙට් කරලා මේ ඔන්න අපේ ජනාධිපතිට ගහන්න ඉන්නවා කියලා. ඒ ලෙවල් එකට පීචන් ලෙවල් එකට මේ ගියා සිරිසේන. කතාව මේකයි. මේකේ මහා මොලකාරයා සිංගප්පූර් ඉන්ටෙලිජන්ස් එකයි රෝ එකයි. හැබැයි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔය සලේලා රාජපක්ෂලා ඔක්කොම මේකේ ඉත්තු වුණා. ඒක තමයි දේශපාලනයකට කියන්නේ. හරි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ වෙනකොට ඔය පාස්කු ප්‍රහාරයේ විඳිතය වෙච්ච පුද්ගලයෝ විශේෂයෙන් අයලා උතන ඉන්නවා බ්‍රිතාන්‍යයේ පළවෙනි කෝටිපතිව 10 දෙනා අතර විතර වගේ වැටෙන ඩෙන්මාර්ක් ජාතික කෝටිපතියෙක් ඉන්නවා මේ මේ මීට කලින් දැන් මේ අවුරුද්දර දොරගේ කලින් මේ විඳිතය වෙච්ච ප්‍රබල පුද්ගලයෝ විදේශික මට මතකද 47 දෙනෙක් ඝාතනය වුණා තවත් විශාල පිරිසක් තුවාල වුණා විදේශිකයෝ එතකොට ලංකාවෙත් ඇවිල්ලා ප්‍රබල පුද්ගලයෝ පිරිසක් මේකට අහු වුණා යමක් කළ හැකි මේගොල්ල ඔක්කොම රහස් සංවිධානයක් හදලා තියෙනවා. ඒගොල්ල මීට මාස කිහිපයකට කලින් තීන්දුවකට ආවා මේකට සම්බන්ධ පාස්කු පහරට සම්බන්ධයයි තමන් සොයා ගන්නා පුද්ගලයන්ගේ පෞල් පිටින් ඝාතනය කරන්න ඕනේ කියලා. මේක කොහොමද ඒක කරන්නේ? ලංකාවේ මිනිස්සු වාර්තනය කරන්නේ? ඔය චෝදනා එල්ල වෙන කට්ටිය? මෙහෙමයි. සල්ලි තියනවා නම් ජමදිත අද ඩාක් වෙබ්සයිට් එක හරහා ඕන දෙයක් කරන්න පුළුවන්. මොකක්ද ඩාක් වෙබ්සයිට් කියන්නේ? ඩාක් වෙබ්සයිට් එක කියන්නේ අපි මෙහෙම ගමු. මේක ඇතුලේ තමයි මේ ලෝකේ ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ගේම් සම්බන්ධයෙන් තියෙන වෙබ්සයිට් එක මේ රට ඇතුළට ඇවිල්ලා වෙඩි තියලා මරලා යන්න පුළුවන් වෙඩි තියලා මරන්නේ ඒ ඒවා ඇවිල්ලා මේ අපි හිතන දේ නෑවිල්ලා එහෙනම් වෙඩි තියලා මරන්න ඕනේ නෑ පොලෝනියම් කියන කිමිකල් එක 50 මෙහෙම චුට්ටක් ගාලා තිබ්බනම් ඇවිල්ලා ඔයා කොණ්ඩේ පීරනවා ඔයා සුමානකින් ඔයා නෑ ඒ විදිහට තමයි ඇවිල්ලා හමාස් නායක යස්සර් අරපත් මැරුණේ මොසාඩ්ගෙන් පොලෝනියම් තමයි අවිල 50 ගන්නෙ මේ අපේ මේ මැරෙන මිනිස්සු මේ හැමෝම මැරෙන්නේ ස්වාභාවික හේතු විතරක් නෙවෙයි මේ මේ වැලිතලාවෙන් මැසී ගිය මර්ඩර් කේස් අනන්ත තියෙනවා ඉතින් ඒ ඩාක් වෙබ්සයිට් එක කරා මේ ලංකාවෙත් ඉන්න ඒජන්ට් කොන්ත්‍රාක්ට් එකක් දීලා සල්ලි තියෙනවා නම් දැන් විශාල බ්‍රිතාන්‍යයේ ඒ
ප්‍රබලම කෝටිපතියගේ සල්ලි දෙ ඩෙන්මාර්ක් ජාතික එයාගේ ළමයි තුන්දෙනෙක් මැරුණා එයාගේ සල්ලි වලින් එයා ඉන්නේ තරහෙන් ළමයි තුන්දෙනෙක් මැරුණාම කවුද තරහ නැත්තේ ඒතර සලේ සලේ කියනවා මේ නඩුවේදී සිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගේ නඩුවේදී මගේ දරුවන්ට ඉස්කෝලේ නැති වුණා ඔව් මේ ඊපරෙදත් මේක ඊපරෙදත් කියලා තිබුණා ඒතර සලේට සලෙත් එක්ක මගේ ප්‍රශ්න තියෙනවා මොකද සලේ කියන පුද්ගලයා මාව මාස 6ක් අතුර දැම්මන් පස්සේ ඔය ගෝතය ඇවිල්ලා මට රිපෝට් ගැහුවා මම මෙහෙමයි මම හරෙමයි කියලා මට CID එක කියලා ඉතින් ඔයාමනේ අද සලේට චරිත සාධක ලියන්නේ වාහනේ අද හොඳ මිනිහෙක් කියලා කියන්නේ මම කියන්නේ ඇත්තනේ එදා මට මේ රන්දෙනිය SP රන්දෙනිය මට පෙන්නුවා මෙන්න සලේ වල දෙන රිපෝට් එක කියලා මම ගැන කැත අන්තිම කැත රිපෝට් එකක් ගැහුවා සලේ එදා ඒ කතාව ඇත්ත දැන් මම අද කියන්නෙත් ඇවිල්ලා සලේ කියලා කියන්නේ මේකේ මහ මොලකාරය ඇයි ඇයි ශාන් මාලකාරී කාඩිනල් හරි මොකෙක් හරි කියන කතාවක් ඇයි මම පිළිගන්න ඕනේ මගේ දැනුමේ හා විශ්වාසය හැටියට මම කියන කතාව කියන්නේ මම ඔය ඉස්සරහට එන්නේ කීර්ති මේ මේ සමා වෙන්න මට හිතෙනවා ඔබ ගෝටට කඩේ යනවා කියලා ඔබ සලේට කඩේ යනවා කියලා ඔබ පසුගියේ වගේ වැඩස්ටෑන්ඩ් දෙවිල කෝ ගෝට යලි දේශපාලන්ට එන්න ඕන කියන කතාව ඒ නිසා අද සලේව සුද්ධ කරනවා ඔබ රාජපක්ෂලට කඩේ යන කොන්ට්‍රැක්ට් එකක් දැන් බාරගෙනද ඔයා වැඩ කරන්නේ රෝ එකටද ඔයා වැඩ කරන්නේ සිංගප්පූර් ඒජන්සි එකටද ඔයා වැඩ කරන්නේ වෙන ඉන්ටෙලිජන්ස් එකකටද ඔයා වැඩ කරන්නේ රජයේ බුද්ධිංශයේ ඔත්තු කරුවෙද්ද මොකවුද ඔයා මම ගත කරන ජීවිතය ගැන ඔයා දන්නවා එකක් පළවෙනි කාරණේ හරි මේ ලංකාවේ මිනිස් ඔය කියවන ලියන මේ වහන මිනිස්සු දන්නේ නැතුනට ඔයා දන්නවා මම කොහොමද ජීවිතයද ගත කරන්නේ කියන එක දෙවෙනි එක තමයි මේ ලංකාවේ චමුදිත දියසේන කුමාරයා පහලෙනවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ මේ ඉන්න මොකෙක් හරි ඔය රනිල් වික්‍රමසිංහ හරි ගෝඨාභය රාජපක්ෂ හරි මොකෙක් හරි ලව්වා තමයි වෙලා මේ රටේ කරන දේවල් කරන්න ඕන හරි දැන් අර මං අර ඉදා අපි ඔය කතා වෙන්නේ රෝ එක වගේ මොසාඩ් එක වගේ ටීම් එකක් අපි හදන්න ඕන කියලා. දැන් මම එදා කතා කරවා කියලා මිනිස්සු කී දෙනෙක් මට පර්සනලි කතා කරාද? ඔයාගේ YouTube channel එකේ comments බලන්න. මිනිස්සු කී දෙනෙක් ඇවිල්ලා අපි සල්ලි දෙන්නම් අපි මේක කරමුයි කියලා තියෙනවා. රෝ එක හැදුවෙත් ඔහොම තමයි. තිනේත්‍රම් කියලා ෆිල්ම් එකක් තියෙනවා බලන්න. මේක මේ රාජ්‍යයෙන් හදපු එකක් නෙමෙයි. මිනිස්සු එකතුලා හදපු එකක්. පෘතුගීසි, රන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ ලංවේ ඉන්දියාව ලක් වෙද්දී ඒ රටේ මිනිස්සු ඒ විජාතිකයන් එක්ක ෆයිට් කරන්ඩ තමන් විසින් ගොඩනගාගත් සංවිධානයක් තමයි රෝබාට පත් උනේ මොසාඩ් කියන්නේත් එහෙම එකක් හරි මම ඉදා කියවල මේ සංවිධානය හදන්න ඒ අවශ්‍ය කරන පුද්ගලයා ගෝඨාභය නම් ගෝඨාභය හරි ඇවිල්ලා ඒක හැදිය යුතුයි කියන එක කියන්න එහෙම නැතු මට කවුරු පුද්ගලයෙක් උස්සන්නවත් සුද්ධ කරන්නවත් එල්ල වෙලා තියෙන චෝදනා තනුක කරන්නවත් මට අවශ්‍යතාවයක් නැහැ මම කතා කරන්නේ මේ රටේ විය යුතු දේ විතරයි ඒක දහස් ගණන් ජනතාව පිළි අරගෙන ඔව් ඔයා ඔයා ඔයගොල්ල පටන් ගන්න මේක අපි ෆන් කරන්නම් කියලා තියෙනවා මොකටද ආන්බිය සල්ලි අපිට මොසාඩ් වගේ රෝ වගේ සංවිධාන කරන්න පුළුවන් අර channel 4 එකට වීඩියෝ ටික මම හැදුවා නම් අර channel 4 එකට ඔය කැලම් මැකරේ කියන කාට සල්ලි වලට වීඩියෝ විකුණුපේ කාට මම ගහන්නේ ස්තුරෝ මම ගහන්නේ උට ඌ ලෝකේ කොහෙ හිටියත් මම ගහනවා උට ඇයි කොච්චර ලොකු විනාශයක්ද ලංකාවට උනේ මේ වගේ එකක් රටට ඕනේ සහරාන් සලේලා රාජපක්ෂලා ඥානසාරලා මල්කම් රංජිත්ලා මේ ඔක්කොම ඉත්ව විතරයි කාගේද මේ කලාපයේ හසුරවන ඒ ප්‍රබල ඒ සංවිධානය එහෙම නැත්නම් ඒ රාජ්‍ය වල ඉත්ව විතරයි මේකේ පුද්ගලයා එතකොට සහරාන් බුද්ධ්‍යාංශ වල පඩිගත්ත කියන්නේ බුද්ධ්‍යාංශ වලට ඔත්තු කරුවේ කියලා කියන්නේ මොකද මේ කතාව තේරුමේ නා කාලය පඩිගත්ත කියලා කියන්නේ ප්‍රකාශ කළාද කියන්නේ මෙහෙමයි ජමදිත රෝ එකට අවශ්‍ය නම් ඕන පුද්ගලයෙක් තමන්ට ඕන කරන දේ මෙහෙවන්න පුළුවන්. දැන් ඔය සිංගප්පූරු වලලා ඉන්න ආචාර්යවරයා ඒ පුද්ගලයා ඊටාම සූක්ෂම විදිහට ගෝඨාභය රාජපක්ෂ මෙහෙව්වා. මේ ලංකාවේ ඉන්න ඇවරේජ් දේශප්‍රේමී ඔක්කොම කියද්දි ආපු ඕක ලංකර ගන්න එපා කියලා ගෝඨාභයට කියද්දි මූ ගෝඨාභයගේ කණෙන් රිංගුවා. හරි ඊට පස්සේ මූ දුන්න මැතිවරණ සිටියම ඇවිල්ලා මේක මේක වාට දයන් හොඳයි කියලා කවුරුන්ද කියන්නේ
අර සිංගප්පූරේ මේ ප්‍රදේශ ප්‍රහාණ ගොඩනැගෙන පොතක් ගැහුවේ හරි ගෝඨාභය කනේ රින්ගුව රච්චර එවරේජ් දේශප්‍රේම එවරේජ් දේශප්‍රේම ඔක්කොම ඉන්නේ මා දැතුළු ඇවිල්ලා හරි එවරේජ් දේශප්‍රේමියෝ කියද්දී ඔකව ලං කර ගන්න එපා කියද්දී ගෝඨාභය කනේ රින්ගුව දැන් වාට මට ඕන නම් බයිද ඇවිල්ලා මේ වර්ෂ සටන් හරල ඔයාව යූස් කරන්න වාට බයිද මාව යූස් කරන්න ඒ වගේ තමයි ඇවිල්ලා ගෝඨාභයද ඔය කියන ඕන පුද්ගලෙක් කරලා අපිට යූස් කරන්න පුළුවන් ඉන්ටෙලිජන්ස් නෙට්වර්ක් එකට ඕන තරම් යූස් කරන්න පුළුවන් මම දන්නේ ඒක ගෝඨාභය ඇවිල්ලා එතෙන්දි වැඩ කරේ දැනුවත්වද නොදැනුවත්වද බලයට කෑදරකමෙන්ද කියන එක ඇවිල්ලා ඒක මේ තීරණ අපි විසින් තීරණය කළ යුතු ප්‍රශ්නයක් නමුත් මම කියන්නේ මහමොලකාරය කියන කතාව ඇවිල්ලා ඔය මේ ලංකාවෙ ඉන්න කට්ටිය කියන පුද්ගලයා නෙමෙයි මහමොලකාරයා මහමොලකාරයට දෙන දුන්න උත්තරය ඕකයි එතකොට මේ කිසිවක් පාස්කු කොමිසම හමුවේ අනාවරණය වෙලා නැහැ මේ කොමිසම් වාර්තා තුනක් තියෙනවා මේ තුනෙන්වත් කොයිවත් මේ ඉන්දියන් රෝ එක හිටියා කවුරු සිංගප්පූර් ඉන්ටෙලිජන්ස් එකේ වෙලා නැහැ බයයි නේ ඉන්දියාව කියලා කියද්දි අපේ ඉන්න දේශපාලකයන්ට චූ වෙන කවුද ඉන්දියාවට විරුද්ධව කතා කරන්නේ ඒතර ඒගොල්ලන්ට චූ යන්නත් ඔයාලට චූ නොයන්නත් හේතුව මොකද්ද ඔයා බය නොවන්නත් ඒගොල්ලෝ බය වෙනත් හේතුව මොකද්ද මම ඉතින් කොහොමත් වෙලා මේ කාටවත් බය පුද්ගලෙක් නෙමෙයිනේ මම ඇවිල්ලා එදා මගිය ඇවිල්ලා දිව කපලා ඝාතනය කරනවා කියලා කියද්දි මම එදා තාටි එකට ගියලා රයිට් මම මේ නාරායම්පිට මෙන්න මේ වෙලාවට බහිනවා ඔබ වරෙන් ගැලුම් ඔබ මගේ මට හානියක් කරොත් මගේ මයිල් ගහක් කැපුවොත් මං ඔබට ලක්ෂ 10ක් දෙනවා කියලා මං බහින්නේ. ඒතර ඕක හේමසිරිට කියන්න තිබුණා ඔච්චර හිරේ ඉන්න තිබුණා බය වෙන්න ඕනේ. මම ලංකාවේ නෙමෙයිනේ. ඕක පූජිතර කියන්න තිබ්බනේ. මම ලංකාවේ නෙමෙයිනේ. ඔයාගෙන් නේ මම කියන්නේ. ඒ දෙන්නට තිබුණානේ ওই තොරතුරු ආපු විදිය ගැන සියල්ල අනාවරණය කරගන්න. හිරේ යන්න ඕනේ, වන්දි ගෙවන්න ඕනේ කියලා කියන්නේ වරද තුරුවා. මේගොල්ල මේ ඇවිල්ලා මේ පොඩි කාලයකට ඇවිල්ලා මේ පුටුවකට වාඩි වෙලා ඇවිල්ලා පුටු රත් කරලා ආපහු ඉතිහාසයේ කුණුපක්කේට විසි වෙන පුද්ගලයෝ චමදිත ඇවිල්ලා මේගොල්ලොත් එක්ක මොනවා ඒක තමයි මම කිව්වේ. මේ ප්‍රෝ කියන සංවිධානය මොසාට් කියන සංවිධානය හැදුවේ රාජ්‍ය නෙමෙයි මේ දේශප්‍රේමී පුද්ගලයෝ එකතු වෙලා අපිත් මේ කියන සංවිධාන වලට යන්න ඕන මේ රට හදන්න ඕන නම් මේ වගේ තියෙන ගේම් නවත්තන්න ඕන නම් එල ගේමට ගේම දෙන්න ඕන නම් මේ සංවිධානය හැදිය යුතුයි ඒකට මිනිස්සු ඉන්නවා ඒකට අවශ්‍ය කරන දේශපාලන නායකත්වය විතරයි අවශ්‍ය පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන බලතල පනත සම්මත කරගන්න ඒක විතරයි අවශ්‍ය මුදල් වල කිසිම අඩුපාඩුවක් නැහැ ඒක තමයි එදා අපි කර ප්‍රෝග්‍රෑම් එක පස්සේ දහස් ගණන් සිංහල ඩයස්පෝරාවේ මුස්ලිම් මිනිස්සු පවාවෙලා කතා කරලා කිව්වා අපි මේක හදමුයි කියලා ඒක තමයි විය යුත්තේ ඔබ කියනවා මෛත්‍රීපාල සිරිසේන මේ ප්‍රහාරය දැනගත්තා දන්නවා දැනගෙන පැන්න කියලා ඒක කොහෙවත් අනාවරණය වෙලා නැති කතාවක් ඇයි ඒ එමන අනාවරණය වෙන්න තිබුණා අඩුගානේ හේමසිරි හිර වෙනකොට හේමසිරි කියන්න තිබුණා ඔවන් කිව්වා කියලා කවුරුත් කියලා නැහැ මෛත්‍රීපාලට කිව්වා කියලා පූජිත කියලා නැහැ මෛත්‍රීපාලට කිව්වා කියලා සිරිසේන මේ සම්බන්ධයෙන් දැනුවත් කියලා මේ රටේ මිනිස්සු ඔක්කොමත් දන්නවා මේ රටේ ඉන්න පාර්ලිමේන්තුවත් දන්නවා හැමෝම දන්නවා මේ චමුදිත සිරිසේන ඇවිල්ලා මේ ඔක්කොම දැනගෙන රට පැන්නේ කියලා හරි මොකක්ද අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මාර කලින් කියපු කාරණය. අපි ඉන්දුනාවිල මෙතන මේ බෝම්බයක් පිපුරුණා කියලා ඔය වගේ මේ නිකම් මේ 2:50 වට උත්තර බදින්නේ නෙමෙයි බුද්ධ්‍යංශයක් තිබිය යුත්තේ. අර රෝ එක ගැහුවාගේ පැහැර ගන්නවා ගිහිල්ලා ඉරාක් වලින් මිග් එකක්. ඒකේ ටෙක්නොලොජි එක හොරා ගන්නවා. කෆීර එක හදනවා. ඊට පස්සේ මේ ඩෝරා එක හා සමාන ප්‍රහාරක යාත්‍රාවක් පැහැර ගන්නවා. ඊට පස්සේ ඩෝරා නමින් ගන්නේ මේක මේ තමන්ගේ රටේ යාත්‍රාවක් හදනවා අපි අපේ බුද්ධ්‍යංශي අපි ඔසවා තියන්න ඕනේ අපි එතෙන්ද යන්න ඕනේ අපි බුද්ධ්‍යංශයක් හදන්න ඕනේ ඒකට හරි තමන්ගේ රාජ්‍යයේ සතුරු නම් හමාස් මිලිටරි ලීඩර් තප්පර 600න් ඇවිල්ලා රොටාන අල්බුස්තානේ හෝටල් එකේදී ගහලා රටෙනුත් පනිනවා ඒක එතෙන්ද තමයි අපි ආයෙත්තේ ඒකට අවශ්‍ය කරන සහාය මේකට අපි කරන ටෙක්නිකල් සපෝට් එක මූල්‍ය සපෝට් එක දෙන්න ඕනේ මේ දැනටම ඉන්නවා කොහොමද පාස්පෝට් එකක් හදාන ඉමිග්‍රේෂන් එකක් කොස් කරලා ගේම් එක ගහලා ආපහු රටට පනින්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන දැනුම ඕන නම් මම දෙන්නම්. ඒවට අපිට ඇයි නීති සහාය දෙන්න ඇවිල්ලා අපේ රටේ දේශප්‍රේමී නීතිඥ ඕනතරම් ඉන්නවා. ව්‍යාපාරික ඕනතරම් ඉන්නවා. ඔබ කොච්චර කිව්වත් පොන්සේකා මම ආයෙ පහු අහන විතර කරන කලින් කියන්නේ සලේ රාජපක්ෂලගේ මිනිහෙක්. කෙලින්ම කෙලි ඔහු පාර්ලිමේන්තුවද කියන්නේ? මෙහෙමයි සලේගේ රාජපක්ෂලගේ මිනිහෙක්ද කියන කතාව පොන්සේකා කිව්වට උතන ඇවිල්ලා මෙයා කියපු ප්‍රධාන කතාව බෝම්බ පිපිරුවා ජෙනරල් බොනිපස් එක්ක ඔය කතාවනේ ඒක ඇවිල්ලා කොහෙවත් බෝම්බ පිපිරුනේ නැහනේ 2010 ඉඳලා වෙලා ඔය වවුන තිව්වල 2018 ගහනකම් ෂොට් දෙකක් ෆයර් කරනකම් කොහෙවත් බෝම්බ පිපිරුනේ නැහනේ එතකොට මේ එල්ලවෙන චෝදනාව සහරා මේ පැරාමිලිටරි ගෲප්ස් එහෙමත් නැත්නම් එහෙම කියන්නත් ඕනේ සමහර කණ්ඩායම් නාමල් කුමාර්ලා බුදුබල සේනා මේ සියල්ලම කෝඩිනේට් කළේ මේ සියල්ලම හෑන්ඩල් කරේ සලේ කියන එක ගෝඨාභය වෙනුවෙන් මේක එල්ලවෙන චෝදනාව මෙහෙමයි ඔය වඳ කොත්තු වඳ බෙසියර් වඳ ජංගි ඔය නාට්‍ය ඔක්කොම අඳුන්වලා දුන්නේ ඉන්දියාවෙන් එතකොට ඒ වඳකොත්තු වඳබ්ලෙස්ටියර් වඳජංගි කියන ඒ දේශපාලන නාට්‍ය රඟ දක්වන්න ගත්ත චරිතය තමයි ওই කියන පුද්ගලයෝ
හරි බලමු මේ අතිශය සංවාදයට බඳුන් වෙන කාරණාවක් ඒ නිසායි අපි මේ කතාවේ තවත් පැත්තක් පිළිබඳව මේ අද දවසේ අනාවරණය කරන්නේ ප්‍රවීණ ගවේෂණශීලී මාධ්‍යවේදී ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි නිලධාරී කීර්ති රත්නායකත් සමඟ අපි සාකච්ඡා කළේ බොහොම ස්තුතියි කීර්ති